මේ පිළිබඳ අවධානය වෙනතකට යා නොදී මේ පිළිබඳ අවධානය යොමු කරන්නට අවශ්‍ය මිනීමරු ත්‍රස්තවාදී එහෙම නැත්නම් මේ LTT සැකකරුවන් දහස් ගණන් මනුෂ්‍ය ජීවිත වෙනසූ අය 19 දෙනෙක්ගේ නිදහස ඉතාම හොඳයි. එතකොට දුමින්ද සිල්වා පිළිබඳව නිදහස පිළිබඳ ජනාධිපතිවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ එකම පොතෙන්නේ මේ දෙකොට්ටාශයටම නිදහස ලැබෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ එකම පොතෙන් එකම වගන්තියෙන්. එතකොට එකම පරිච්ඡේදයෙන් තමයි නිදහස ලැබෙන්නේ. LTT ත්‍රස්තවාදීන් කියන කොටසට එක කොටසකටත් එක පොතකිනුත් මේ දුමින්ද සිල්වට තවත් පොතකිනුත් නෙමෙයි. ඒ නිසා අපිට මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිම මැදිහත් වීමක් නැහැ. අපිට මේ සිද්ධිය සම්බන්ධයෙන් තියෙන ප්‍රධානතම තර්කය අපි පෙනී සිටින්නේ මේ රටේ ජනතාවගේ නීති ආධිපත්‍ය. නීතියේ සාධාරණත්වයේ පෙනී සිටීම උදෙසා විතර ඕනම සැකකරුවෙක්ට විශ්වීය අයිතිවාසිකමක් තියෙනවා. ඒ තමයි අධිකරණ ඉදිරියේ Tamanට වෙන අසාධාරණයකදී පැහැදිලි සාක්ෂි විභාගයක් හරහා සාධාරණයක් ලබාගෙන. ඒක ඕනම සැකකරුවෙක්ට ඒක දුමින්ද සිල්වට විතර. ඒක දුමින්ද සිල්ලා කියන කාරණාව නෙමෙයි පුද්ගල නම නෙමෙයි වැදගත් වෙන්නේ. නීති ආධිපත්‍ය. ඒ නිසා මේ රටේ ජනතාවගේ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම උදෙසා මාධ්‍ය ආයතනයක් වශයෙන් ඊයේත් අදත් හෙටත් ඒ වෙනුවෙන් මපෙනේ සිටින බව සඳහන් කරන්නට අවශ්‍ය. ඒ සඳහා යම් කිසි බලවේග ඒක දුමින්ද සිල්ලා විතරක් නෙමෙයි හෙට තව කෙනෙක් ඉන්නවනම් නීති ආධිපත්‍ය තුල සිඟවුණු මේ වගේ දේශපාලන ආකාරයේ ගොදුරු බවටපත් වෙච්ච සියලු දෙනාගේ වෙනුවෙන් අපේ මැදිහත් වීම එලෙසමයි. එය ඔබට වචනයෙන් විශ්වාසයක් නැතත් නැති වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ක්‍රියාවෙන් ඔප්පු කරන්නට සූදානම්. ඒ නිසා නීති ආධිපත්‍ය නීතිය සාධාරණත්වයේ රැකීම උදෙසා ඊයේත් අදත් හෙටත් අපේ පෙනේ සිටීම කිසිදු ආකාරයකින් වෙනසක් නැහැ. වෙනසක් වුණොත් ඔබට හැකියාවක් තියෙනවා අපිව ඍජුව ප්‍රශ්න කරන්න.